අයිබෝන් හදිසියම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ මචං. රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා මට හිතුණු නිසා කුලියපිටිය කියන්නේ මගේ ගම, මං ඉපදුණු නගරය. මම ඉස්කෝලේ ගියේ, මම හැදුනේ වැඩුනේ මේ සේරමුණේ කුලියපිටිය නගරේ. ඇතරම කුලියපිටිය නගරේ අපිත් එක්ක එකට කාපු, බීපු, විනෝදුණු, සතුටුණු, ට්‍රිප් ගියපු, එකට ක්‍රිකට් ගහපු අපේම සහෝදර මුස්ලිම් ජනතාවට වෙලා තියෙන ඒ අලාභහානිය, ඒ කඩ පොඩි පෙට්ටි කඩවල ටික කඩලා කුඩු කරලා තියෙන විදිහ දැක්කම මචං ඇත්තටම හිතට දුකයි. මම හිතන්නේ නැහැ මචං මේ මිනිස්සු බෝම්බ ගහන දාවා කියලා. මම හිතන්නේ නැහැ කිසිම මොහොතක. මම දන්නේ අපිට කොතන හරි තැනක වැරදුනා මචං. මම මුල ඉඳන්ම කිව්වේ අවි ආයුධ අරගෙන අපිට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අවි ආයුධ අරගෙන කොහොමද මචං අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ? දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද වයඹ පළාතටම ඇඳිරි නීතිය, අවුරුදු 30ක යුද්ධයක් තිබුණා, කුලියපිටිය නගරේ මේ විදිහට පාළුවට ගිහිල්ලා තියෙනවද? මිනිසුන්ගේ දිනදා වැඩ කටයුතු සියල්ලක්ම අඩපණ වෙලා. කුලියපිටිය නගරේ විතරක් නෙමෙයි, ඒ ආසන්නයේ තියෙන නගර හෙට්ටිපොළ, කොබීගනේ, නිකවරටිය, මේ පැත්තේ වාරියපොළ, බින්ගිරිය, හලාවත, මේ නගර සියල්ලගේම තත්ත්වය ඒකයි. මචං අපි අවි ආයුධ අරගෙන මේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අපිට අන්තිමට මොකද්ද සිද්ධ වුනේ? ආ මොකද්ද අන්තිමට අපිට සිද්ධ වුනේ? මචං මම මුල ඉඳන්ම දැනුත් කියන්නේ අවි ආයුධ ගන්න එපා මචං, අතට ගන්න එපා මචං. එහෙම අවි ආයුධ අරගෙන මේ රටේ ඉන්න කාලකන්ණි දේශපාලඥයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න එපා මචං. එහෙම කරන්න එපා. මේක තනිකර දේශපාලන සලසුම, පොලිටිකල් ගේම්. බලට තේරෙන්නේ නැද්ද මචං? බෝම්බෙ ගහම 21 සති 3කට පස්සේ මේ විදිහට මේ ප්‍රශ්න ඇති වෙන හේතුව මොකද්ද? ආ මොකද්ද මේ හේතුව මචං? මේවට සම්පූර්ණයෙන් ආණ්ඩුවක් කියන්න ඕනේ. අදාළ පිරිස් වලට දඬුවම් දුන්නේ නැත්තේ ඇයි? මේව ඇතුළේ මචං දේශපාලන ගේම් තියෙන්නේ. බලේ ඉන්න උන් ටික ට්‍රයි කරනවා කොහොම හරි ජාතිවාදී පාවිච්චි කරලා බලේ රැකගන්න, බලේ තහවුරු කරගන්න. බලේ නැති උන් ටික ට්‍රයි කරනවා කොහොම හරි ජාතිවාදී පාවිච්චි කරලා බලයට එන්න. ඒකට අපිව පාවිච්චි කරනවා මචං. අවුරුදු 25ක් තියා මෝඩි වගේ අපි හැසිරුණා. අපි තවත් එහෙම වෙන්න ඕනෙද? ඇති මචං මේක ඇති. බලගෙන් වැඳලා ඉල්ලන්නේ මචං, වැඳලා ඉල්ලන්නේ. මේ එදා වේල හරි බොහොම අමාරුයි හම්බ කරගෙන ගන්න අහිංසක කලාකරුවෙක් විදිහට උඹෙන් ඉල්ලන්නේ, බලගෙන් ඉල්ලන්නේ මචං. එපා මචං අවි ආයුධ අතට ගන්න. මේ ප්‍රශ්නේ එහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි, මේක මොලෙන් විසඳන්න ඕනේ ප්‍රශ්නයක්. පහුගිය දවස් ටිකේ බොහොම අපූර්වට ඒ වැඩේ කෙරීගෙන ආවා. දැන් ඒකත් ලප්තනම ලොප් වුණා මේ වැඩේ හින්දා. මේ මචං පොලිටිකල් ගේම්, අපිව පාවිච්චි කරනවා, අපිව පාවිච්චි වෙනවා. ඒ නිසා මේක මෙතනින් එහාට ගෙනියන්න එපා. මෙතනින් එහාට ගෙනියන්න එපා මචං. මුස්ලිම් සහෝදරයන්ගෙන් මම ආදරෙන් ඉල්ලන්නේ, උඹලගේ අන්තවාදී කොටසක් ඇවිල්ලා බෝම්බ ගහලා 250 300ක් මරපුලා අපි විසගෙන හිටියා. උඹලගේ පල්ලි වලින්, උඹලගේ ගෙවල් වලින් කඩු කිනිසි බෝම්බ තුවක්කු මතු වෙනකොට ඒවා දිහා බලාගෙන ඒවා විසගෙන හිටියා. උඹලගේ දේශපාලන නායකයෝ ටීවී ඉස්සරහට ඇවිල්ලා මේ වගේ නාවේ තනකොළ කපන්න, ගෑනු ආරක්ෂා කරන්න කියනකොට ඒවා දිහා බලාගෙන විසගෙන හිටියා. මචං සහෝදර මුස්ලිම් ජනතාව විදිහට උඹලට වගකීමක් තියෙනවා. උඹලත් එක්ක ඉන්න අන්තවාදී වපුරන, ජාතිවාදී වපුරන උන්ව ආරක්ෂක අංශ වෙත බාර දෙන්න. ඒක උඹලගේ වගකීම කෙනෙක් උඹලා සම්පූර්ණයෙන් මතක තියාගනින්න. මේක මචං අපි දෙගොල්ලට එකතු වෙලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි සාමූහික වුණොත්, අපි එකතු වුණොත් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් මචං. ඒ නිසා හරි අවබෝධයෙන්, ඉවසීමෙන්, බුද්ධිමත් මේ වෙලාව වැඩ කටයුතු කරමු මචං. මොලේ පාවිච්චි කරමු. උඹලගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි, අවි ආයුධ අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න එපා මචං. එපා. බොහොම ආදරෙන් වැඳලා ඉල්ලන්නේ උඹලගෙන් මේ ප්‍රශ්න අපි මෙතනින් ඉවර කරමු මචං.